Mangingin na naman. එපාරේ ආ මෙහෙන්නත් තියාගත්තද මොන වැරද්ද කළත් තාත්තට උඹ කතා කරන්න එපා පුතේ අනිත් එක ඔහොම කතා කරන්න තරම් වරදක් තාත්තගේ අතින් ඔයාට වෙලක් නැහැ හයක් හතරක් නොතරන කාලේ දරුවන්ව තනි කරලා දෙමව්පිය වෙන් වෙන එක හරි වැරද්ද අම්මා මාත් ඒ වරදේ කොටස් කාරී ඇයි තාත්තට විතරක් බයින්නේ? එහසර කොයිද බං අන්තරක් දාන්නේ? මං උඹ හොයන්න පොලිස් නිලසුන කියොත් එය දෙව්වා. මොකද අනේ මේ නයිවිසේ ඉහෙට ගහලා. කවුද නිවිස් දන්නේ? බලාගෙන ගියා මේක ගෙයක් වගේ පෙනුනාට ගෙයක් නෙමෙයි ප්‍රශ්න පත්‍රයක් පොල්තල් පාන පත්තු කරන වැඩේට ඔය 5-6 දෙනෙක් හිටියාම ඇති නේද අපෝයෝ එදා දැක්කනේ බෙන්තට හොටෙල් එක ඕපන් කරන වෙලාවෙත් එකට 60-70ක් විතර දාගෙන වෙච්චද? ඇයි මොකද්ද උනේ? මොකද්ද උනේ කියන්නේ අම්මා? ඒ වැඩේ ඉවර වෙන්නම් පැයක් එකම ආරක් ගියානේ. එහෙම කියලා අවශ්‍ය මිනිස්සුන්ව මග අරින්න බෑනේ අනුහස්. හරි දැන් ඉතින් ඔබට තව දාන්න කෙනෙක් නැහැ නේ? කාවින්ගගේ තාත්තවත් පුල්තිල් පාන්ට දාගත්තොත් නේද හොඳ? ඔව්. දුර හින්ද එන්න බෑ කියලා කිව්ව සූර්ය බණ්ඩාර මුතුමත් එන්නම් කියලා කිව්වේ. මිනිහාගේ වචනකට නැත්තම් වෙන් තියන්න. පස්සේ බලන්න. සින්දුපි ඔයාවයි මිස්ටර් රණවීරවයි ඔයාගේ ස්ටාෆ් එකයි අරෙන්න අනිත් හැමෝම මම මැනාවට ට්‍රාන්ස්ෆර් කරනවා ට්‍රාන්ස්ෆර් කරාට යන එකක් නම් නැහැ තාත්තා එහෙමයි කියලා මිනිස්සු මෙහෙ තියාගන්නේ නැහැ සින්දුමි දැනට ඒගොල්ලන්ට තියෙන හැම වැඩක්ම ඔයාගේ අතට ගන්න ඕනේ හොඳයි සර් ඒගොල්ලන් ට්‍රාන්ස්ෆර් කරා කියලා ඉන්ෆෝම් කරනකන් ඉන්න එපා හෙට ඉඳලාම වැඩේ පටන් ගන්න. හා බබා. මේ සෝරි සර්. ඒක පිස්සුව. ඊට පස්සේ අර තුන් දෙනාව මේ ස්ටාෆ් එකට ජොයින් කරගන්නවද? අර තුන් දෙනාව කියලා කිව්වේ? නංගිවයි අරුන් දෙන්නවයිද? මොකක්ද අනුහස් ඔය කතා කරන විදිය? නැහැ ඉතින්. මං කිව්වේ අරගොල්ලෝ යවල මේගොල්ලෝ ගන්න එක හිඟුරු දීලා විදිස් ගත්තා වගේ තියයි කියලා. තම්ස කියන්නේ නංගිල හසරලා මුම්මගේ හොරකම් කරයි කියලාද? නෑ තාත්තා මං එහෙම දෙයක් මීන් කළා නෙමෙයි කිව්වේ. මොකද ඒ තුන් දෙනාට තාම කිසිම දෙයක් ගැන කිසි බරපතලකමක් නෑ නේ ඒකයි. හරි හරි. දැන් මේ ලන්ච් එකට ඉන්වයිට් කරන කට්ටිය නම් ටිකක් තෝම් කියන්නකෝ. ඒකට ලිස්ට් හදන්න ඕනේ නෑ අපර්ණා. ඔය කියන්න ඕනේ කියලා එතන හැමෝටම කියන්න. ඔයත් කතා කරන්න ගියාම කියන දේ දන්නේ නැහැ. මට එපා අම්මා.
දැන් හදපු එක බොන්න. බලන්න ඔයගොල්ලගේ අම්මා කිව්වට නාහන ඇටි. රන්දි ගෙයක් කුලියට දෙන්න තියනවා කිව්වහම මං වැඩේට බැස්ස මිසක්. ගේ කාගෙද කින්ද මන්ද කියන්නේ මං දන්නේ යන්නේ. දැන් ඔයා මේ ගේ නොදකද බ්‍රෝකර් වැඩේ කතා කරේ. නේත්‍රා දෙක සාතිකේට. ඔයයි ඔයාගේ අම්මයි පල්ලා. නෑ නෑ ඉතින් මං එහෙම කිව්වේ මේ තුන් ලෝකෙටම මට ඉන්නේ ඔයයි අම්මයි විතරයිනේ. රත්තරන් වටින වචන පෞකාරකමට පාවිච්චි කරන්න එපා. ඕගොල්ලෝ කොහොම හිටුවත් මං දන්නවනේ මගේ හිතේ ඔය දෙන්න ගැන තියෙන ආදරේ තරම. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ බිනට්. මං අහන්නේ මාමේ ඔයා ඒගේ කුලියට දීලා ගත්ත සල්ලි වලින් කාපු කෑමෙන් ඔයාට දිරෙව්වද මාමා? හා? ඉතින් මමත් ආන්නේ ඒකමනේ. ඒ කෑම ඕගොල්ලන්ට දිරවනවද? ඈ? මොකද්ද? මොකද්ද ඒ කතාවේ තේරුම? තේරුම කියන්නේ ඉතින් ඊරෑ ඕගොල්ලෝ උස්පුරුත්තා වෙනකන් කාපු චයිනීස් ඒ සල්ලි වලින් ගෙනාපුවා තමයි. මේ වෙලාවට තමයි කාපුවා අමාරන්න හිතෙන්නේ. හරියට හරියක් අක්කා කියනවා වගේ මට තේමම හිතෙනවනේ. අපි ඒ කෑම කෑවේ නොදැන. ඉතින් මං කෑවෙත් නොදැනනේ. බලන් ගියාම අපි ඔක්කොම එකවල්ලි පොල්. මෑව හිරෙන් දාස කරගතර අපිට ගහන්න ඕනේ අම්මා. හරියට හරි. ගහන්න ඕනේ තමයි. මං හිරේදි කොයි තරම් සැපෙන් සනීපෙන් හිටියද? නැටුමේ අජ්ජිය පොඩ්ඩක් වෙනස් කරලා බලමු. දේහාමුදුරුවනේ බේපතුකමට මං කොරගත්ත හරියක්.
මට මද දෙද මට තවුලුත් තන්න දෙන්න මට දොන අප්පන දෙද මට දොන අප්පන දෙද මට තවුලුත් තන්න දෙන්න මට දොන අප්පන දෙද පුතා ගගන ඔබ ඉන්න දරුවෝ ඔයා මේ කොහෙද යන්නේ පුතා ගගන 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 දරුවෝ ගගන ගගන තැන් මෙතන නේද ගගන මෙතන නේද හේනුවර මොන ගගනෙක්ද තේනුවර මොනවද මේ ඔයගොල්ලෝ තියෙන මනෝ විකාර මං කෑ ගැහුවද? කෑ ගැහුවා නෙමෙයි විලාප තිබ්බා.